man dia sama. Tadi gini loh di tahun. Hah? Tadi dia tawat gini. අපි මේ ඉන්නේ මකුලාන පුරාණ රජමහා විහාරස්ථානයේ යන ප්‍රවේශ මාර්ගයේ. ඉතින් රකිත මේ ළඟදී මකුලාන රජමහා විහාරස්ථාන ගැන කරලා තිබුණු ડોකියුමන්ටරි එක දැක්කට පස්සේ මටත් ආසාවක් ඇති වුණා මේ මකුලාන රජමහා විහාරස්ථානයට ඇවිල්ලාම ඒ තියෙන සුන්දරත්වය විඳ ගන්න ඕන කියලා. අපි යමු නේද රකිත? අපි උඩට ගිහිල්ලා බලමු. මොකද බලන්න ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්. කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. මට පුළුවන් විදිහට මම දන්න විදිහට මගේ සහෝදරයාට සම්දිකට මේ ගැන කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ලොකු කාලයක් නැහනේ. අපිට ලොකු කාලයක් නැහැ. ඒ වගේම මගේ බිරිඳ හන්සිත් එකතු වෙනවා. යන් උඩට. අපි යමු උඩට. ප්‍රධාන පිවිසුම. ඇත්තටම මේ මේකේ අපි අර අපේ ડોකියුමන්ටරි එකේ කිව්ව විදිහට මේ තමයි දැන් නව පිවිසුම. මේක නැගිනීරින් තමයි තිබිලා තියෙන්නේ. මේකේ පෞරාණික පිවිසුම. එහා පැත්තේ. මේක බස්නාහිරේ තියෙන්නේ. ආ. මේක මෑත කාලේ ඈත යුගයේ හැදුණු පිවිසුමක්. යාළුවෙකුත් ඉන්නවා අපිත් එක්ක. යාළුවෙකුත් ඉන්නවා නේද? කොහොමද යාළුවා? අයිතිකාරයෙක් වගේ මේ පැත්තේ. එහෙමද? හෙලෝ. මේ වත්තරම මේ පෞරාණික ස්ථානයේ හොයාගත්ත දේවල් තමයි. දේවත් මෙතනෙම මෙතනින්ම වටපිටාවෙම කඳු වලල්ලකින් වට වෙලා තියෙන්නේ නේද? මුළු කුරුණෑගල එහෙම නැත්නම් මාවතකම ප්‍රදේශයේම හොඳ view එක බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ. ඉඳලා අපිට නුවර පේනවා. මහනුවර. ආ, ඒ පැත්ත මහනුවර. මාතලේ. මේ කඳුකට ගහට වැඩෙන්නේ මේ අර මේ කහට ගහපතල පැත්තෙන් මේ උඩට යන්න තියෙන පාර තියෙන්නේ. මාතලේ. වායි කෑ ගහන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උසම කන්ද. ආහා. ඒක විශේෂයි අපි නගින්න තැන ඉන්න කන්දක් වෙයි. රන්දිකරත් ආරාධනා කරනවා අපිත් එකතු වෙන්න කියලා. මොකද්ද කන්දේ නම? හඳුරුක් කන්ද. ඕකේ. හඳුරුක් කන්ද. හඳුරුක් කන්ද. මොකද හඳුන් තියෙනවා. ආහා. කියලා එහෙම මේ දැනට හඳුන් වගේ දුර්ලභ ගණේ ශාක සහ ඖෂධ තියෙනවා කියලා මේ වෙනකොටත් පරිශ්‍රණ හොයාගෙන තියෙනවා. ඒ වගේම මේක හනුමන්තා ගෙනල්ලා අතරපු කන්දක් කියලා. ඒ හනුමන්තා ගෙනල්ලා අතරපු කඳු කියලා ගොඩක් කඳු තියෙනවනේ. ඒ අර විශේෂ ඖෂධීය
ශාක්‍ර සහ තවත් දේවල් තියෙන නිසා තමයි ගොඩක් එහෙම කියන්නේ. මේක ඇත්තටම පීටිමත් බැලුවම වෙනස් අනික් කඳු වලට වඩා. උෂ්ණ ස්ථානය. මේ කඳු වලින් පන්ති ගහන රඹුක් කරන. රඹුක් කරන. ඒ කියන්නේ සබරගම් පළාතටයි තියෙනවා. මධ්‍යම පළාත, සබරගම් පළාත. අන්න ඒ වගේ පළාත් ගණනාවක් බලා ගන්න පුළුවන් තැනක් තමයි මේ මකුලාන රජමහා විහාරස්ථානේ පිහිටලා තියෙන්නේ නේද? කුරුණෑගල. බුදුමැදුර බලන්න අපි පල්ලයට. බුදුමැදුර පල්ලයට යමු. මේ අවට විශේෂ තියෙන ලස්සනට මේ වගේ හොඳ ලස්සන පැහැදිලි වීවයක් අපිට හම්බෙන්නේ අන්න ඒ නිසා නේද? මේ තමයි මේ මේ ස්ථානයේ තියෙන උසම ස්ථානය. මේ මැද. අපි ඉන්ටර්වියු කරපු සැනක් තමයි මෙතන. ඔව් නේද, අපි වීඩියෝ එකේදී ප්‍රකෘතික වීඩියෝ එකේදී දැක්ක තැනක් දැන් ඇවිල්ලා බලා ගන්න හම්බ වුණා. ඔව්. මේ තමයි මේ පැරණි එන්ට්‍රන්ස් එක. මේ තියෙන්නේ. ඒ සෙල්ලේ පේ මේ පැරණි එන්ට්‍රන්ස් එක. මේ පඩිපෙළ පේනවා ඇති. ඔය තමයි පැරණි පිවිසුම් මාර්ගය. පැවෙනි පැරණි පිවිසුම්. හොඳයි. අලුත් සෙල්ලිපිය. මේක තමයි පැරණි සෙල්ලිපිය. අලුත් සෙල්ලිපියක් කිව්වේ කොයි කාලේ සෙල්ලිපියක් කියලාද මේක සැලකෙන්නේ? ගහලා තියෙනවා 1000 වර්ෂ 1993 කියලාද කියන්නේ? 1993 මෑතියෝ ගිය හදපු සෙල්ලිපියක් නේද? මම හිතන්නේ මම මේ මෑතියෝ ගිය හදපු සෙල්ලිපියක් දැක්කමයිද කොහෙද? මෑතියෝ ගිය සෙල්ලිපි කීපයක්ම තියෙනවා මකුලානේ. මේ තියෙන පරණ ඉතින් පරණයි. මේහි ගොඩක් ඒවා සහ නැකිලා තියෙනවා. බල්ලු සහ කපුට ඉන්නවා. ඒ කියන්නේ බීලා එපදිනවා කියලා කියනවා මේ පන්සලේ දේවල්. සංඝ සතු දේවල් පරිහරණය කරනම හොරෙන් එහෙම නැත්නම් අනවසරයෙන් පරිහරණය කරාම හෙලත්තන් හොරගම් කළා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. එයාට වෙලා තියෙන්නේ ඒක තමයි. නේද? අන්න අරයත් එහෙමයි. කෙල්ලෙක්. කොබන්. ඉතින් මේ පැරණි විහාර මන්දිරය දැන් දැන් වහලා දෙන්නේ මේ වෙලාව. මේකේ සෙල්ලිපි ඒ වගේම අනිත් දේවල් මේ අක්කර ගාන පුරාවටම විහිදලා තියෙනවා මේ නටබු. ලොකු ඉඩමක් මේක. මෙතන තව පන්සලක් තියෙනවා. ඒකත් අයිති මේකටම තමයි. වෙනත් පන්සල් දෙකක් එකකින් පාලනය වෙනවා. එකක් අස්කිරි මහා නායක පවරලා දීපු හාමුදුරුව කට්ටියක් තමයි මේ මෙතන ඉන්නේ. අතන ඉන්නේ ඒ කියන්නේ ගොඩ ඉස්සරින්. මෙතන සිරිපතුල කියලා මොකද්ද මේ මේක දක්වලා තියෙන්නේ? ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා කියලා කියනවා. පැරණි එකක් විදිහට තමයි පේන්නේ බැලු බැලමට නම් නේද? මෙතනත් තියෙනවා ටිකක් පැරණි ස්ටයිල් එකේ ගණන් වල විතර. ඒ කියන්නේ ගණන් වල වගේ සෙල්ෆි එකක් මෙතන තියෙනවා. 1926. ඔය තමයි පළවෙනි පාර ප්‍රතිසංස්කරණය කරලා තියෙන මෑත යුගයේ. බස් 1926. ඒක උඩ තමයි අර පිරිසිදු මාර්ගය හදා තියෙන්නේ. අපි දැන් මේ පන්සලට ආපු පිවිසුම් මාර්ගය.
අපිට ඔන්න අතනින් පල්ලෙහාට ගිහලා බලන්න පුළුවන් අර ගල්තලාව එහෙම පැරණි සොහොන් එහෙම තියෙනවා. ආ පැරණි සොහොන් බිමක්ද? ඔව්. අපි පොඩ්ඩක් ගිහලා බලමු නේද මේ පැත්තට. අපේ යාළුවත් අපිත් එක්ක දිගරම එනවා. අර අර පැත්තෙන් යන්න පුළුවන්. ආ හා. ඔයත් එන්න. මේ වගේ ලෙන් විහාර රාශියක් වගේ මේ වගේ විහාර වගේම ලෙන් විහාර රාශියකුත් මෙවට තියෙනවා. ලෙන් හතක් තියෙනවා. ඒක ගැනත් අපි ඉදිරියේදී කරන්න හිතන්නේ ඩොකියුමන්ටරි එකක්. සංගය ඇලෙන මේ උඩි විහාරයට එහෙම ගොඩක් ළඟ. ජයකඩුව වෙදී විහාරයට මෙතන ඉල්ල කොච්චර ඉතුරු තොරක් තියෙනවද? වෙදී විහාරයට කිලෝමීටර් 7ක් 8ක් විතර. නමුත් මේ මෙහෙන් උමං මාර්ගය හැම තිබිලා කියනවා කියලා සඳහනක් වෙනවා. ඔය ටැම්පාන ජලාශයේ ඉඳලා වෙදී විහාරයට තිබිලා තියෙනවා. ඒ වගේ මේ ගොඩක් දුර ඉවර වෙලා තියෙනවා මේ රක්ෂිතය. ආහා. ඒ රක්ෂිතයක් මොකද්ද රක්ෂිතේ? පන්සලටයි. පන්සලට ඔය 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 ඇතුලේ මේ නටබුන් තව දකින්න ලැබෙනවා. ඒවට අපි ගියේ නෑ හැබැයි. මොකද ડોකියුමන්ට් එකත් ලොකු දිග ගොඩක් දිග වෙන නිසා. මේ හැරේ සෙල්ලිපියක් තියෙනවා කියලා අපිට හොයාගන්න බැරුණා එදාන. කොයි සතවර්ෂවලටයි සෙල්පිත් ගන්න තියෙන්නේ මේ පැත්තේ? මකුලාන රජ මහා විහාරාධිපති පූජ්‍ය තිරස්සේ ශ්‍රී සුමංගල මාහිමි මේ අනික් පන්සල. ආහා. පන්සල් දෙකක් තියෙනවා. ඉතින් මේ පන්සල එක පන්සලක් තමයි මේ මේ තියෙන්නේ. අනික් පන්සලක මේ අපි එනකොට අපි නැකොට එන්ට්‍රස් එකේ තියෙන්නේ අනික් පන්සල පැරණි පන්සල. මේ ටිකක් අලුතෙන් නිර්මාණය වෙච්ච පන්සල. නමුත් මේක සංස්කෘති හොඳ ගුණයක් එනවා. ඇඟට බොහොම සනීපයක් දැනෙනවා. නගරේ කිස්තුවෙම තියෙන ස්ථානේ. මෙතනට ආවම සම්පූර්ණ නගරය වෙන නගරයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි නගරයක් තියෙනවා කියලා හිතෙන්නේ. ඇත්තටම අපි නගරයෙන් කිලෝමීටර් 3කටත් අඩු ප්‍රමාණයක් තමයි මෙහි පැත්තට මකුලන්ඩ ආවේ නේද? දෙකමාරක් කිලෝමීටර් දෙකමාරක් නගරයේ සිට කිලෝමීටර් දෙකමාරක් තරම් අඩු දුරකින් ඒ උරාට කිසිම නාගරික බවක් නැතුව ඒ ගම්බද සිරියාව ඒ විදිහටම අත්විඳින්න පුළුවන් පරිසරයක් තියෙන තැනක් විදිහට මේ මකුලාන අපිට හඳුනා දෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. මොකද මේ කියන පරිසරය ඉතාම ලස්සන පරිසරයක්, ගම්බද පරිසරයක්. ගොඩක් ගම් තියෙන්නේ මේවට. ඉතින් මේවා පෞරාණික ගම්. මේ කුඹුරු වෙන පෞරාණික කුඹුරු. ඉතින් තව සුන්දර දේවල් ගොඩක් තියෙනවා. අද නම් අපිට යන්න හම්බෙන්නේ නැහැ ඔක්කොටම. නමුත් වෙන දවසක යා අනිවාර්යයෙන්. මොකද තව ලස්සන වැව්, අමුණු, ගල්, කඳු. මේ කඳු උඩ තව විශේෂයක් කියන්න ඕන. ඔය පෙන්නපු කඳු ගොඩක් ඒවයේ ජනාවාස තියෙනවා. ආ හා. සෑහෙන උඩක. ආ එහෙම. සමහරවිට පයින් යන්න ඕන. කියන්නේ වාහන වලින් ඇක්සස් වෙන්න බැරි ස්ථානවල ගෙවල් තියෙනවා. ඉතින්
ඒ ජීවිත හරිම සුන්දරයි. ඒ ජීවිත මන් දෙපාරක් විතර ගිහිල්ලා තියෙනවා. අපි දාගෙන ඉන්න ඉස්සරහට ඒවයේ ડોකියුමන්ටරි ස්ටෙප් කරන්න. ඇත්තට මේක හරිම වටිනවා. මොකද දැන් මේ මකුලාන රජමහා විහාරස්ථානය වගේ ලස්සන සුන්දර ඒ වගේම ඓතිහාසික වැදගත්කමකුත් තියෙන තැන් ගැන මේ තැන ගැන කිව්වොත් මේ තැන ගැන මම දැනගත්තේ රකිතගේ YouTube එකේ දාලා තිබුණේ ඒ වීඩියෝ එක දැකලා. ඉතින් ඒක නිසා කේශධාතුන් තැම්පත් කරපු තාන දෙකයිනේ තිරියායේ සහ මෙහි. ඉතින් ඒ විශේෂයි. අපිට කියලා නියම කරන්න බැරි තරමේ ඓතිහාසික වැදගත්කමක් තියෙන තැනක් විදියට අපිට මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. නමුත් දැන් මේ ડોකියුමන්ටරිස් කරන එකෙන් ගොඩක් අය දැනගනී. ලස්සන ස්ථානයක්. ඈත පේනවා වාහන යනවා. ගම්වලින් අර නැගෙන දුමාරේ රටපිටාවේ තවත් පන්සල් පේනවා ඇති. නිල් පිරුණු ප්‍රදේශයක්. ලංකාව කොච්චර ලස්සනද කියලා හිතනවානේ. අනිවාර්යෙන්ම වෙන රටකට ගියාට මේ දේ දකින්න හම්බෙන්නේ නැහැ. ඔව් මම වගේම ඔබත් විදේශ සංචාර කරලා තියෙන නිසා දන්නවා. අනිවාර්යෙන්ම වෙනස කොහොමද කියලා. ඒ වෙනස හොඳටම දැනෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ලංකාව මේ සංචාරයට සුදුසුම රටවල් අතර අංක 1 කියලා තැනට පත් වෙලා තියෙන තන්නේ නිසායි. ඉතින් ඒක අපිට තේරෙනවා මේ වගේ තැන් වලට ආව මේ කතාව බොරුවක් නෙවෙයි. තැන් සෑහෙන්න තියෙනවා. මේ අවට ප්‍රදේශයේ මවතන් ප්‍රදේශයේ අවටම සෑහෙන ප්‍රදේශ තියෙනවා බලන්න එක්ස්ප්ලෝ කරන්න. ඒ තරමට ලස්සන ස්ථාන. ඉතින් මවතන් එක්තරා ප්‍රදේශයක් විතරයි. ප්‍රදේශ තව කොච්චර නගර ප්‍රදේශ ගම් කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද මේ අවටම? විහාර මන්දිරේ නම් බලන්න විදිහ නෑ. නමුත් වෙන දවස් අනිවාර්යයෙන්ම අපි එමු වෙන දවසේ ගේට. අනික දැන් මේ රන්දිකත් සහභාගී වෙනවා කියලා කිව්වා කඳුමගින් අපිත් එක්ක. හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්. ළඟදිම අපි දවසක් දාගමු ඒකට. ඔව්. අනිවාර්යයෙන් ඒකෙන් ඒකෙදි අපි තව දේවල් බලමු. අර ගම් පුල් කඳු උඩ තියෙන ගෙවල් ගම් මේ මිනිස්සුගේ ජීවන රටාව හරිම විශේෂයි. ආම ඒවට අත ගහලා නැහැ. ඒ කියන්නේ ඒවා තාම ස්පොයිල් වෙලා නැහැ. මෙතනත් මේ පරිපල හදපු මේ හරිය තියෙනවා මේ 26 මේ නිර්මාණය කරපු මේ උපස්තාවගේ නම ෆොටෝ මේරි දායිකාව. දායිකාව ලේනම මුතුමැණික. ලේනම මුතුමැණික සුද්දුන්ගේ කාලේ. මේ අවට තියෙනවා සුද්දුන්ගේ බංගලා සංගිලිපාලා ඒ වගේ දේවල් දැක ගන්න පුළුවන් මේ අවට.